මම පටන් ගන්න කැමති අපේ රටේ මේ අහිංසක ජනතාව කාලයක් තිස්සේ රැවටීමට ලක් කරමින් තමයි දේශපාලකයෝ විටින් විට බලයට ඇවිල්ලා තියෙන්නේ. මේ කල්ලි දෙකක්. ඒ කියන්නේ තට්ටු මාරුකමකටයි දිරට ආවේ. බුද්ධ දේශනාවේ සඳහන් දෙයක් එක්ක මම පටන් ගන්න කැමති බොරු කරන්නාට බොරු කියන්නාට කළ නොහැකි අපරාධයක් නොමැති බව බුද්ධ දේශනාවේ සඳහන් වෙන දෙයක්. එතකොට මම කියන්නේ මේගොල්ලෝ මේ සියලුම දේවල් කරන්නේ අපේ යහපතටද? ඇත්තට ජනතාව වෙනුවෙන්ද? නැත. ඇයි මම මෙහෙම කියන්නේ? අපි දැන් පිළි අරගන්නවා අපි මේ ණය සාගරයක ගිල්ලයි කියලා. කවුද මේ ණය සාගරයක අපි ගිල්ලෙව්වේ? අපි දන්නවා 1970 දශකයේ විතර වෙනකන්, ඒ කියන්නේ රොබර්ට් මැක්නමාරා එනකන් ණය දුන්නේ ව්‍යාපෘති සඳහා විතරයි. අපේ කර්මයට 70 දශකයේ ඉඳලා World Bank එකත් ලෝක බැංකුවත් ණය දෙන්න පටන් ගත්තා. මේ කියන්නේ consumption වලට, සාමාන්‍යයෙන් අපේ කෑමට බීමට අරවා මේවටත්, ඒ වගේම ওই අයවැය පරතර පියවා ගැනීම, ඔය වගේ වැඩ කටයුතු වලට. ඇත්තට අපේ දේශපාලකයන්ට මේක අර ඉබ්බා දියේ දැම්මා වගේ වැඩක් වුණා. මොකද හේතුව ඒගොල්ලෝ බලාගෙන හිටියේ තමන්ගේ වැඩ කරගන්න. දැන් මම කියන කැමති 1977 මේ මග්ගව තියෙනවා. මම මේවා ගන්නෙ මේවා විශේෂයෙන්ම මේ print කරවා ගන්න අපිට අවශ්‍යතාවය නිසා. ශ්‍රී ලංකා and the World Bank. A World Bank Operations Evaluation Study. එතකොට මේකේ පැහැදිලිවම කියලා තියෙනවා public debt in 1977 1977 රටවල් ගණනාවක මේ ණය සම්බන්ධයෙන් කියනවා අපේ ඩොලර් මිලියන 787යි. කොරියාවේ 8472යි. මැලේසියාවේ 2053යි. සිංගප්පූරුවේ 994යි. ඉන්දියාවේ 14531යි. මම මේ කොරියාව සම්බන්ධයෙන් තව කතාවක් මතදී එක්කව කරන්න ඕන. 1960 වෙනකොට ඩොලර් බිලියන 25ක් අරගෙන තිබුණා. ඩොලර් බිලියන 25 ඒගොල්ලෝ ආයෝජනය කරා ඒ රටේ පැවති කර්මාන්තකරුවන් සංවර්ධනය කිරීමට. ඒගොල්ලෝ ඒක සංවර්ධනය කරලා එතකොට 1977 වෙනකොට මිලියන 8472කට බසලා තියෙනවා. දැන් අපේ 1977 ඉඳලා මිලියන 787ක් තිබිච්ච එක 2011 නොවැම්බර්වල බිලියන 20ක් බවට වාර්තා වෙලා තියෙන ඒක පොතත් මග ගාව තියෙනවා. ඒ පොතේ තියෙන ඩොලර් බිලියන 20ක් ණය වුණා වෙලා තියෙනවයි කියලා වාර්තාවන් අනුව ලංකාව 1977 වෙනකොට නෝ 90 වෙනකොට. එතකොට අපේ රටේ එදා තිබිච්ච තත්වයට වඩා අද මේගොල්ලෝ සෑහෙන රට විනාශයට පත් කරලා තියෙනවා. එතකොට දැන් මම තව උදාහරණයක් හැටියට පෙන්නන්න කැමතියි. 1979 සාක්ෂරතාවය ගත්තොත් ලංකාවේ 85%යි, චීනේ 66%යි, ඉන්දියාවේ 36%යි. ඇත්තටම දැන් අපි පටන් ගත්ත 70 ඉඳලා ආපස්සට යන ගමනක්. මෙන්න මෙහෙමයි ඒ ගමන යම්කිසි විදිහට පටන් ගත්තේ. මම කියන්න කැමති 2022 වෙනකොට පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ණය වෙලා තියෙනවා ලංකාවේ බැංකු දෙකකට, විශේෂයෙන්ම රාජ බැංකු දෙකට, බැංකු මහ බැංක ලංකා බැංකුව සහ මහජන බැංකුව රුපියල් මිලියන 700,000කට වැඩි ප්‍රමාණයක්. එතකොට අපි මේව ණයට ගත්තද? ඇත්තට මිලියන 700,000ක් වැය වෙන්න, මේ කියන්නේ ණය වෙන්න අපි ගත්තද? දිගින් දිගටම මේගොල්ලෝ කරේ දූෂණය, වංචාව, ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණය තුළ, රාජ්‍ය ආයතන තුළ සේවක මණ්ඩලය පවා තමන්ගේ හෙංචය යොදාගෙන කරපු විනාශ නිසා තමයි අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපේ රටේ ඒ වගේම මේ World Bank එක විවිධ අවස්ථාවල කියලා තියෙනවා 1950 දශකයේ ඉඳලා අපිට තිබුණා අර්බුද දෙකක්. ඒගොල්ලෝ කියනවා ට්වින් ඩිෆිසිට් කියලා. අපේ අයවැය පරතරය වැඩි වුණා, අනිත් පැත්තෙන් ගෙවුම් ශේෂය වැඩි වුණා. එතකොට මගේ ගාව ඒ දත්ත ටිකක් තියෙන, විශේෂයෙන් 2013 ඩොලර් මිලියන 7609ක් හිගයි. ඒ කියන්නේ අපි පිටරට යවපු අපනයන වලට වඩා අඩුයි ආනයන. ඒකමයි 2014. එතකොට ඩොලර් මිලියන 8287ක් මේ 14 දිහිඟයි. 2015 දී ඩොලර් මිලියන 990ක්. ඇත්තට මේ කඩා වැටීම කොහොමද කරේ? විශේෂයෙන්ම මේගොල්ලෝගේ කැමැත්තක් තිබුණා අපි හිතපු ඖෂධ
සංස්ථාව තිබුණා මේ මැනුෆැක්චරින් ඒක පවා වහලා දැම්ම. ඒ වගේ අනිත් ආයතන පවා වහලා දැම්ම. ටයර් පෙට්‍රෝලියම් පවා යම් කිසි විදිහකට දූෂණය නිසා කිසියම් විදිහකට අද අපි පිරිපහදුව කරන්නේ නැහැ. ඒක තව කතා තියෙන දිගින් දිගටම කියන්න බෑ. මම ඊළඟට කියන්න කැමති ඊයේ රනිල් කිව්වා මේ විදේශ ණයවලට වඩා අපේ දේශීය ණය ප්‍රමාණය වැඩි කියලා. ඇත්තට මේ දේශීය ණය ප්‍රමාණය පවා වැඩි වුණේ මේගොල්ලොන්ගේ නිසි කලමනාකරණයක් තිබුණේ නැති නිසා. අපි දන්නවා රනිල්ට බලය දුන්නේ 2015 ඉතාමත්ම ඇත්තට ශක්තිමත් ආණ්ඩුවක් බිහි කරන්න පුළුවන්කම තිබුණා. අවශ්‍යතාවය තිබුණේ දූෂණ වංචාව රටින් බැහැර කිරීම, තුරන් කිරීම. ඒ වගේම රටේ දේශපාලන යාන්ත්‍රණය පිරිසිදු කළා, පිරිසිදු කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් බිහි කිරීම. ඒ එකක්වත් තිබුණ නැතව ලයිස්තුවක් තියෙනවා, ඒකක්වත් කරේ නැහැ. මම කියන්නේ මෙවැනි රටක අද ඉදිරියට යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මම මේ ටිකෙන් ටික කියන්න. එතකොට එයා කියනවා, රනිල් වික්‍රමසිංහ කියනවා, මේක ප්‍රතිව්‍යුහගත නොකරොත් කිසියම් විදියකට මේ 2035 වෙනකොටත් 100%ක් අපේ දල දේශීය ආදායමෙන් ගෙවන්න වෙනවලු. කවුරු කාපු ණයද? අපි කාපු ණයද? අපි ණය අරගෙනද? අපි 113කට ආසන්න ප්‍රමාණයක් ණය සෑම පුද්ගලයෙකුම. එහෙම උනේ අපි අරගදිපු ණයද? නැහැ. මේගොල්ලෝ එදා ඉඳලම අපි දන්නවා රාජ්‍ය වියදම ඉතාමත්ම බරපතලයි. ඒගොල්ලෝ ඒව ගැන තැකීමක් කරේ නැහැ, අවශ්‍යතාවයක් තිබුණ නැහැ. ඒගොල්ලොන්ට අපි දන්නවා ඇමතිවරයෙක් පවා ඉතාමත්ම විශාල වැය බරක් රටකට. හැබැයි යුද්ධයක් අවසන් කරපු රටේ පාර්ලිමේන්තුවෙන් භාගයකටත් වැඩි ප්‍රමාණයක් හිටියා ඇමතිවරු. ඇත්තටම අදටත් තාම පොර කනවා, තාමත් කඳුළු හෙලනවා ඇමති ධූරයක් ඉල්ල ගන්න. මේ රටේ හොරකම් කළ බංකොලොත් වෙච්ච රටේත් තාමත් මේගොල්ලෝ සීමාවක් නැතුව පිටරටවලට යනවා. ජනතාව මහපාරවල්වල හිටියා, දැන් ඒක අඩු වෙලා තියෙනවා. ඒක යම්කිසි නාට්‍යයක්. මොකද හේතුව? අපේ රටේ අපි නව ණය ගෙවන්නේ නැති නිසා. තව ගොඩක් තියෙනවා. හැබැයි මේක අර කොල්ලෝ කියනවා අපාය පොඩි ඉන්ටර්වල් එකක් කියලා. ඇත්ත. මම කියන්න කැමති මේ ජනතාව අද එළියට බහලා තියෙන මේ අස්වැසුම සම්බන්ධයෙන්. එදත් අස්වැසුම දෙවෙයි මොකද්ද මේ ජනසවිය වෙන්න පුළුවන්, සමෘද්ධිය වෙන්න පුළුවන්. නිර්මාණය කළේ මේ දුප්පත් අහිංසක මිනිස්සු කොටසක් රජය වෙනුවෙන් යැපෙන තත්ත්වයක් තියාගෙන ඉඳලා ඒගොල්ලොන්ගේ යැපෙන්නන් බවට පත් කිරීමට. ඇත්ත වශයෙන්ම යැපෙන්නන් බවට පත් කිරීමට වඩා ජන ජීවිතය උසස් කරලා අර ආත්මාභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න පුළුවන්කම තිබුණා. ඒ මොකද හේතුව 1931 ඉඳලා 47 වෙනකන් අපේ රටේ තිබුණේ අධ්‍යාපනය වගේම සියලුම සෞඛ්‍ය වෙන්න පුළුවන් ලෝකයේ ඉතාමත්ම ආදර්ශමත් දියුණුවමින් පවතින ආදර්ශයක් හැටියට හඳුන්වලා තිබුණා. නමුත් මේගොල්ලෝ කිසිම පාලනයක් කරේ නැහැ. මට කියන්න අවශ්‍යයි මේගොල්ලෝ සෙල්ලක්කාර ජීවිතයක් ගත කරා. අද ඒව පව් අපිට ගෙවන්න වෙලා තියෙනවා. අද මන්ත්‍රීවරු හැටියට උඩත් තාම තේරුම් අරගෙන නැහැ. පාර්ලිමේන්තුවේ එක කතා වෙන්නෙත් නැහැ. මේගොල්ලෝ කියන්නේ දැන් අපි හිතමු අවශ්‍යතාවය තියෙන්නේ මේ ජොන්ස්ටන් කිව්වා අපේ කාණ්ඩේ යෝජනා කරොත්, අපේ පක්ෂයෙන් යෝජනා කරොත් සම්මත කරනලු. දැන් මේගොල්ලෝ කිව්වා ත්‍රස්ත පරත, ත්‍රස්ත විරෝධී පන්ත, ඒ වගේම ওই දූෂණ විරෝධී පන්ත, ඒ වගේම දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන මාධ්‍ය. අපි ඒවත් එකින් එකට වෙනම ගන්නම්. අද පොඩ්ඩක් මේ දූෂණ විරෝධී පනත පිළිබඳව. ඇත්තට මේ දූෂණ විරෝධී පනතේ නම දකින එකක් තමයි 73 වගන්තියේ කවුරු මොනවා කිව්වත් මේගොල්ලෝ හදන්නේ හොරු ගැන කියන යම්කිසි පුද්ගලයෙක් ඉන්නව නම් ඒගොල්ලොන්ට බාධා කරලා ඒගොල්ලෝ අවසානයේදී කොහොම හරි කටවහලා. මොකද හේතුව මේ තියෙන නීති අනුව මේගොල්ලොන්ට බෑ. 73-1 තොරතුරු සපයන්නන් අකටයුතුකම් දැනුම් දෙන්නන් සාක්ෂිකරුවන් සහ කොමිෂන් සභාවට සහාය දෙන වෙනත් තැනැත්තන් ආරක්ෂා කිරීම. මේකේ දෙනවා අර විසල් බ්ලෝවර්ස්ල ආරක්ෂා කරන බව පෙන්නනවා. හැබැයි විසල් බ්ලෝවර්ස්ල තමයි මේ තොරතුරු සපයන්නේ. විසල් බ්ලෝවර්ස්ල තොරතුරු සපයනවා නම් වැරදි වෙලාවත් යම්කිසි විදියකට ඒ තොරතුරක් අසත්‍යයක් වුණොත් කිසියම් ආකාරයකට එයාට දෙන දඬුවම අවුරුදු 10යි. අනිත් දඩයකුත් තියෙන මිලියනයක්ද කොහෙද මට මතක නැහැ සේරම. අනිත් පැත්තෙන් හොරකමක් කරොත් අවුරුදු 7යි. පුදුම රටක් මේක, පුදුම ලෝකයක් මේක. අද හොරකම් කරන එකට දඩුව බඩුයි, හොරකම් නොකරන ඒකට විරුද්ධව කටයුතු කරන එකට දඩුව වැඩි. එහෙම රටක් නෙවෙයි අපට අවශ්‍යතාවය තියෙන්නේ. මම කියන කැමති
අපේ රටේ අසාර්ථකත්වයට මූලික හේතුව මේ පාර්ලිමේන්තුව. මොකද පාර්ලිමේන්තුව දන්නේ නැහැ තමන්ගේ රාජකාරිය කොහොමද කරන්න කියලා. ඇත්තට අපි දැක්කා මේ ළඟදී ගිය මාස දෙකකට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ කෝපා සභාවෙත් හෙළි වුණා හිඟ දඩ මුදල්. ඇත්තට ආදායම උපදෙන්නේ එහෙම නැත්නම් අපි කිව්වෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඒ වගේම මේ ආයතන කිහිපයක් තියෙනවා. ඒ ආයතන කිහිපය තුළ අපි දකින්නේ අකාර්යක්ෂමතාවය නිසා, ඒ වගේම දේශපාලන බලපෑම් වෙන්න පුළුවන් බොහෝ විට රටේ ආදායම් උපයන ආයතන වගේ නෙවෙයි කටයුතු කරන්නේ. ඇත්තටම දැන් අපි ගත්තත් රටේ ඒ කාර්යභාරය කරන ආයතන හැටියට නෙවෙයි. අපි අපිට ඇහුවා මේ විශේෂම CID ගත්තත් අපරාධ විමර්ශන නෙවෙයි, අපරාධ වර්ධන කරන දෙපාර්තමේන්තුවක් හැටියට. ඇත්තට අපේ රටේ ඒ තත්ත්වය වෙනස් කළ යුතුයි, වෙනස් විය යුතුයි වහාම. හැබැයි මේගොල්ලෝ එක කරන්නේ නැහැ. අපි දකිනවා මෙන්න මේ වගේ කිහිපයක්ම, කරුණුකාරණා කිහිපයක්ම තියෙනවා. මෙන්න මේ 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 මේවත් අපි ගත්තොත් ඒ රටේ තියෙන ගැටලුව තමයි විශේෂයෙන්ම මේ 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 තියෙන අර්බුදවල මූලික වැටලුව තමයි. තව එකක් රුපියල් මිලියන මම එක කිව්වා, තව එකක් තියෙනවා, මේක ගොඩක් තියෙනවා. ඒ ටික විතරක් මම කියන්නම්. අනිත් එක දැන් මේක තියෙනවා කිසියම් විදියකට සන්තෝෂමක් දෙනවනම් මන්ත්‍රීවරයෙකුට ඒක වරදක් නොවිය යුතුයි කියලා. මේක පුදුම වැඩක්නේ, මන්ත්‍රීවරයෙකුට ඒ සන්තෝෂමක් නොදෙනව නම් ඒක කියලා තියෙන්නේ. කෙසේ වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නඩත්තු කාර්යයන් සඳහා පමණක් යම් දීමනාක හෝ වෙනත් ගෙවීමක්, යම් වෘත්තීය සංගමයක් හෝ වෙනත් සංවිධානයක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පිරිනැමීම හෝ එවැනි යම් වෘත්තීය සංගමයක් හෝ වෙනත් සංවිධානයකින් එවැනි යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් සොකීය නඩත්තු කාර්යයන් සඳහා පමණක් යම් දීමනාක හෝ වෙනත් ගෙවීමක් පිළිගැනීම මේ වගන්තියේ පරාතුව වූ විධි විධාන යටතේ වරදක් නොවිය යුතුය. කාටද කියන්න පුළුවන් මේක? ඔත සුද්ධ සිංහලෙන් කියන්න ඕන, මට ඒක කියන්න බෑ. ඇත්තට පාර්ලිමේන්තුව මේ වගේ නීති සම්පාදනය කරනම් මුන්ගේ මේ මොලේ අර පශ්චාත් භාගයට බහලා දාන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. හොඳද? ඇත්තට මේ වගේ රටක් නිර්මාණය කරන්න දෙන්න බෑ. මේ නීති සම්පාදනයේදී මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම කටයුතු කරන්නේ රටේ ජනතාවගේ අභිවෘද්ධිතකා නෙවෙයි. ඒ වගේම අපි දැක්කා ඊයේ, මම මේක කියන්න කැමතියි. මොකද හේතුව අපි අවශ්‍යයි අපේ රටේ යම්කිසි විදියකට ව්‍යවස්ථාවක් තියෙනවා. ව්‍යවස්ථාව කටයුතු කළ යුතු ආකාරය අපි දන්නවා. එවැනි රටක ව්‍යවස්ථාව ගැන තැකීමක් නැතුව කටයුතු කරනවා නම් මූලික දේ තමයි මෙතනදී මම කියන්නේ, රටේ තියෙන ව්‍යවස්ථාව නැතුව, පාර්ලිමේන්තුව නැතුව. අර එදා තොමස් හොබ්ස් කියන පුද්ගලයා කිව්වා, රටේ නීතියක් එහෙම නැත්නම් ආණ්ඩුවක් පරිපාලනයක් නිසි වශයෙන් නැත්නම් ඒක කැලේ තියෙන පාලනයක් වගේ කියලා. ඒ වගේම තව සැවේජ් ඕඩර් කියලා පොතක් ලියලා තියෙනවා. ඒක මට කතෘතුමේගේ නම් මතක නැහැ. එතුමිය කියන්නේ රට කිසියම් විදිහක මේ ප්‍රජාතන්ත්‍රික පාලනයක් නැත්නම්, යුද්ධයක් නැති වුණත් මියන සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව, ඒ රටක ජීවත් වෙන ජනතාව බියෙන් සැකෙන් ජීවත් වෙන බවකුත් ඔන්න විදිහට ලොකුව කියලා තියෙන, අද අපේ අන්න ඒ රටක් බවට පරිවර්තන කළා තියෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් ගිහිපු දේශපාලකයෝ. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන මේ රටේ නීතියක් අවශ්‍යයි. නීතියක් අවශ්‍ය වෙන්නේ ඇයි? නීතිය තියෙන්න ඕන කියන එක වගේම නීතිය පාලනය පැහැදිලිවම ස්ථාපනය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික වශයෙන්ම රටේ ස්ථාපනය කරපු, සම්මත කරපු ව්‍යවස්ථාව වගේම අනිකුත් නීති. මම ගෙනාව පොතක් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ සමාජ පිළිබිඹුව. ඇතට ව්‍යවස්ථාවේ පවා තියෙනවා 105 වගන්තියේ ව්‍යවස්ථාව මොකක්ද ඒක තියෙන්නේ? ප්‍රොටෙක්ට්, වින්ඩිකේට් ඇන්ඩ් එන්ෆෝස්, ආරක්ෂා කිරීම, ඒ සාධාරණීට කිරීම, ඒ වගේම මේ නීති ක්‍රියාත්මක කරවීම අධිකරණයේ රාජකාරියයි. එතකොට තව ලෝකයේ වෙන වෙන රටවල් වල පාව ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඕනෑ තරම් නඩු තීන්දුව දීලා තියෙනවා එදා කරන රජයට විරුද්ධව. අපේ හැම දුන්නොත් අපි දැක්කා විශේෂයෙන්ම හිටපු චීෆ් ජස්ටිස් එතුමිය ශ්‍රාණි තිරගවද්ද මැතිනේ කොහොමද කණෙන් ඇදලා දැම්මේ. මට තවත් වැලක් කියන්න පුළුවන්. එනිසා අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ටික. විනිසුරන්ගේ ස්වාධිපත්‍ය මේ පොතේ තියෙනවා 5 වෙනි පරිච්ඡේදයේ. විනිශ්චයකාරවරයෙක් රජයේ ව්‍යවස්ථාදායක සහ විධායක සමග අයෝග්‍ය සම්බන්ධතාවයක් පැවැත්වීමෙන් සහ එමගින් බලපෑම් ලැබීමෙන් නිදහස විය යුතු වනවා පමණක් නොව, එසේ නිදහස්ව කටයුතු කරන බවටද ඒ පිළිබඳ යම් සාධාරණ නිරීක්ෂකට පෙනී සිටිය යුතු වේ.
එහා සමානව තව දෙක තුනක් තියෙනවා. ඇත්තට බලපෑම් කරන බවට මේවෙන් පේන්නේ ජනාධිපති අධිකරණයට මේක බලපෑම් කරන්නේ ජනාධිපති පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු නියෝජිතයන් ඒ වගේ ව්‍යාපාර පොලිසිය සිවිල් සංවිධාන කණ්ඩායම් සහ සංවිධානාත්මක අපරාධකරුවන්. එතකොට ඒක තව දුරට කියනවා මෙන්න මේ විදිහට අල්ල සහ දූෂණය සම්බන්ධයෙන් මේක අපට අදාළයි. මේක මම කියන්නේ මේ ජනතාව දැනුවත් වෙන්න ඕන. මොකද මේ තීන්දුව తీරන සමහර තීන්දුව తీරන සම්බන්ධයෙන් අපි ජනතාවක් හැටියට අපි මේකට අනුමත කරන්නේ නැහැ. අපි වගේම අපි සාකච්ඡා කරනවා රටේ තුට හැමතැනදීම එතන අපි දකින්නේ ඇත්ත වශයෙන් පිළිකුලින් මේව ප්‍රතික්ෂේප කිරීමක් විතරයි. අපම තවදුරටත් කියන කැමැති විනිශ්චයකරුවන් විසින් තමන් කරන සියලු කටයුතු නොහොමිනා බව සහ නොහොමිනා බව පෙන්눔 කරන යම් හැසිරීමක් වැළකී යුතු වේ. විනිශ්චයකාරකරු විසින් දැන දැනම සිය බලපෑමට මඟ පෙන්වීමට බලයට යටත්ව නායකු විසින් අධිකරණය මගින් සිදු කිරීම දෙයක් සම්බන්ධයෙන් එසේත් නැත්නම් යමක් නොකිරීම සඳහා යමෙකුගෙන් ත්‍යාගයක් හෝ උරුමයක් නැයක් හෝ වෙන උදව්වක් ලබා ගැනීම සඳහා ඉඩ දිය යුතු නොවේ. තව තියෙනවා, මම මේ ටිකත් කියනවා. අල්ලස පිළිබඳ ජනතා ප්‍රත්‍යක්ෂය, ඔබගේ පෙළපතට අනුව දෙවියන් වහන්සේ විසින් දානය කරන ලබන පුද්ගලයන් ඔබ විසින් ඔබගේ නගරය තුළ විනිසුරුවන් සහ නිලධාරීන් ලෙසින් පත් කළ යුතු නොවේ. ඔබ විසින් යුක්තිය අනිසි ලෙස යොදා ගැනීමට කටයුතු නොකළ යුතුවේ. එක් පාර්ශ්වයක නැඹුරු බවක් නොපෙන්විය යුතුවේ යුතුය. ඔබ අල්ලස් නොගත යුතුය. අල්ලස් මගින් සිදුවන්නේ බුද්ධිමතුන්ගේ ඇස් අඳ කිරීමත් ධර්මිෂ්ඨයන්ගේ අභිප්‍රාය වළක්වීමත්. ඒක වෙනවද? කොහොමද මේ ප්‍රසන්න රණතුංග දඬුවම් ලබලා දඬුවම් ලැබපු පුද්ගලෙක් අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්, ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඒ වගේම ඇමතිවරයෙක්. ඉතින් අපිට, මම කියන කැමති මේ මේවට සහයෝගය දීපු හාමුදුරුවනුත් ඉන්නවා, විශේෂයෙන් ඥානසාර හාමුදුරුවෝ වගේම අපේ මහානායක හාමුදුරුවන්ලා. ඇයි ඔබ වහන්සේලා මේ කටවහන් ඉන්නේ? අනේ අපට අබසරණයි දැන් වෙලා තියෙන එච්චර ඒ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ ටික කියන්න ඕන, අපිට නොකිය බෑ. තව තියෙනවා විශේෂයෙන්ම ගොඩාක් මේ සම්බන්ධ සඳහන් කරන්න යුක්තිය පිළිබඳ පුරවැසියන්ගේ මතය. අධිකරණයේ අවංකභාවය හා සම්බන්ධ ජනතා විශ්වාසය විනිශ්චයකරුවන්ගේ හැසිරීම මගින් තහවුරු විය යුතුවේ. යුක්තිය ඉෂ්ට කිරීම පමණක් නොව එය ඒ ආකාරයෙන් ඉටුවන බවද පෙනිය යුතුය. එතනින් මම නවත්වන, බොහොම ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.